අයිබෝන් වෙද මහත්තය, මේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ එල්ලුම් ගහ ලංකාවේ නීතිගත කරලා ක්‍රියාත්මක කරන්න යනවා. ඔබතුමාගේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? මම මීට කලින් මේ ප්‍රකාශය මම හිතන දීලා තියෙනවා. සමස්ත රටේ 1815 අපි මහා පාවාදීමක් කරා මේ රාජ්‍ය. ඒ වගේම අපි දෙවනි පාවාදීම අපි සිදු කරේ 2015. එතකොට මේ 1815 පාවාදීමත් 2015 පාවාදීම සංසන්දනාත්මකව බලපුවාම එක සමානයි. එතකොට මේ 72 වර්ෂයේ වෙද්දි වෙන්න ඕන මම හිතන්නේ ඉල්ලුම්ගා ලංකාවේ නවත්තන්නේ. මේ නවත්තන්නේ වැරදි කරන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. හැබැයි වැරදි වරයක් ඇතුව වැරදි කරන මිනිස්සු ගොඩක් වැරදි කරනවා. දැන් උදාහරණයක් මම මේක වාග්කීමෙන් කියන්නේ. මේ රටේ දේශපාලඥයෝ ඉන්නවා කුඩු ගෙන්නන. මිනි මරන, අංකොල්ල කන, හොරකම් කරන, පගා ගහන, කප්පම් කරන, පාතාලේ හසුරුවන, තමන්ට ඕනෑපාකම් ඕනෑකම් ස්ත්‍රී දූෂණ කරන. එතකොට එවැනි නායකව මෙරටේ දේශපාලන 225 තුළ ඉන්නවා, ගොඩක් ඉන්නවා. එතකොට දැන් එයාලා එල්ලුම් ගහට යන්නේ නැහැ. මොකද එයාලා නීතියට අනුව තමයි වැරදි කරන්නේ. මොකද එයාලා අපි වරයක් දීලා තියෙනවා. එයාලා එළන මරන්න එපා කියලා. කවුද වරදි දීලා ස්වාධිපත්‍ය බලයට යටතේ අපි තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ ස්වාධිපත්‍ය බලයෙන් උපයෝගීත්වයෙන් බලය උපයෝගීත්වය එයාලා මොකද කරලා තියෙනවානේ? අපේ නීතියක් අදාළ තියෙනවා මේ වෙන දේවල් කරන කට්ටිය එල්ලුම් ගහට ගේන්න ඕනේ, මරණ දඬුවම් ගේන්න ඕනේ. එතකොට මේකෙන් කවුද එල්ලලා මරන්නේ? දැන් එල්ලලා මරන්නේ වෙන කවුරුත්ම නෙමෙයි, අර 1815 1818 සිදු කරා වගේ ජාතිය ගැන කතා කරන, ආගම ගැන කතා කරන, ඒ ගොඩනගන්න යන මිනිස්සු ටික මරන්න වෙන ක්‍රමයක් නැහැ. මොකද අනිත් මිනිස්සුන පාතාලේ කියලා කුඩු දාන STF එකේ මහත්තුරුන්ට අණ කරන මරවනවා. හරිද? ඒකත් ඉතින් අර එල්ලුම් ගහ විල මරවවගෙන වදකෙක් වෙලා මරන මිනිස්සු යන්නේ අපායට. ඒක කායි කතන්දරද ගන්නෑ. ඔය තීන්දු තීරණ ගත 225 යන්නේ අපායට. ඇයි වෙන කොහෙවත් යන්නේ? සුගතිය උපදින්නෑ උන් එකෙක්වත්. උන් හොරකම් කරලා, නරකම් කරලා, ජඩකම් කරලා, පාහරකම් කරලා උන් නීතියක් අනුවා රටේ මිනිස්සු එල්ලා මරන්න ඕනික. ඒතර එල්ලා මරණ එකක් යනවා, අනදුම් එකක් යනවා, සියලු දෙනාම යනවා. ඒසයි හිතන්න එපා අපායක් නැහැ කියලා. ධර්මයේ පිළිබඳ යථාවාදී සෙන්සා බුදුන් වහන්සේ කිව්ව මග ගිහිල්ලා හොඳට භාවනා කරලා හොඳට සතර සතිපට්ඨානෙ වඩලා හොඳටම හොඳ තියුණු ඇසකින් බලපුවාම අපාය දකින්න පුළුවන්. ඒ මාර්ගය කවුරුත් ගිහිල්ලා නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා තීන්දු ක්‍රියාත්මක කර තීන්දු ක්‍රියාත්මකවන පණවන තීන්දු මරවන කියන මේ සියලු දෙනාම අපාගත වෙනවා. හැබැයි මේ මරන්න යන්නේ සිංහල ජාතිය ගැන කතා කරන, බුදුදහම ගැන කතා කරන මිනිස්සු ටික. හරිද? එයාලා පාතාලට දාලා යන වෙඩි තියලා ඝාතනය කරන්න බැරි නිසා දැන් බැලුවා මොකද්ද කරන්න ඕන ව්‍යාපාරේ එළිම ගෙනාවෙල්ලුම් ගහ. මම වගේ ජනාධිපති කෙනෙක් වුණොත් මම ප්‍රාර්ථනා කරනවා, මම ජනාධිපති වෙන්න කිසිම බලාපොරොත්තු වන්නේ නැහැ, මම වනගත වෙන්න උත්සාහ කරන්නේ. මේ සමස්ත රටේ තිරිසනෙක් වෙන්න බෑ මට. නමුත් මම ප්‍රාර්ථනා කරනවා, මම පින් කරනවා පුළුවන් තරම. මම අවුරුදු 22ක් සතෙක් සෙව්පාවෙක් ඝාතනය කළා නැහැ, මස් මාංශ ටික අනුභව කරලා නැහැ. මං කරපු පින්මම කියන්නේ මිනිස්සු මට කොයිතරම් චෝදනා කරා, මං කරපු පිනමම කියන්නේ. අද මම නිසා මිනිසුන්ගේ ජීවිතන කොට්ටාසේ ලක්ෂ 20කට වඩා වැඩි. ඒක මම සතුටු වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා මං වගේ රජෙක් පහළ වෙන්න. මං වගේ රජෙක් පහළ වෙලා මාස 3ක් යන්න කලින් ඔය 225 දෙන්නත් ඔය දඬුවමමයි. ඔය 225ම දෙන්න ඔය දඬුවමමයි. ගිය යුත්තේත් ඒ දඬුවමමයි. අන්න එදාට මේ රටේ අපරාධ වලකි, පාතාලේ වලකි, හොරු වලකි, ඔය නින්දිත කුත්තයි වැඩ කරන දේවල් කිය මේ රටේ බොරු කියනක වරදී පස්පවෙන් මිදී නවමු ජන සමාජ බිහි වෙයි සැබෑ රජෙක් පහළ වෙච්ච දවස. මේක තමයි ඇත්ත. ඒ නිසා අපි තීන්දු තීරණ ගන්නවා, තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා, තීන්දු තීරණ විවේචනය කරනවා. ඒ එක්කම අපි බලන්න ඕනේ මේ තීන්දු තීරණ හරහා රටක් සමාජයක් මෙවැනි ව්‍යසන ලක්ුණේ ඇයි, මෙවැනි ප්‍රශ්න ඇති වුණේ ඇයි, අපරාධකාරය බිහි වුණේ ඇයි, මිනිස්සු කුඩු ගන්නවෙ ඇයි, මිනිස්සු ආයුධ ගන්නවෙ ඇයි, මිනිස්සුත් එක්ක ඉරිසය ක්‍රෝධයෙන් වෛරෙන් ආසාවෙන් තණ්හාවෙන් බැඳගත්තේ ඇයි? මේ සියල්ල බලන්න ඕනේ බුද්ධිමත් ඇසින්. අපි කිසිවක් බලන්නේ නැහැ. අපි බලන්නේ කෙනෙක් එල්ලලා මරන්න ඕනේ, හරි
ඒ පුද්ගල මිනිියෙක් මරදින ඒ පුද්ගල කුඩු ගැගල මරන්න හැබැ ඒද කරයයි කියල බලන්න ඕන. මතක තියාගන්න අර අපේ උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කිව්ව මහිතන්නේ අස්ගිරි පාශය අන්නයක හාමුදුරෝ ඒ හාමුදුරුව ගොඩක් කට චෝදනා කරා ය හාමුදුරෝ කිව්වේ දැඩි පාලකෙක් අවශ්‍යය කියලා. හිට්ලර් වගේ දැඩි පාලකින් හිට්ලර් වගෙනෙමයි දසරාජ ධර්මයෙන් රටපාලනය කර සැබෑ රජෙක් අවශ්‍යයි අපේ හාමුදුරුවනේ. ඒකම දසරාජ ධර්මය ධර්මය ගැන දන්නා මිනිස් වූහය අපි නිර්මාණය කරන්න පංච සීලය ගැන දන්න මිනිස් වූහය අපි නිර්මාණය කරන්න සංගරත්වයට සලකන්න පුළන් මිනිස් වූහය නිර්මාණය කරන්න. නිසා මේරට යන්නේ වැරදි මගක මේ වරදි මගක යන්න උපදෙස් දෙන්නෙත් වැරදි කරන මිනිස්සු නීති හදන්නෙත් වැරදි කර මිනිස්සු ඒක මේකට චන්ද පාවිච්චි කරනෙත් වැරදි කර මිනිස්සු. නිසා මේ රට යන මග කුමටද කොහෙටද කියන කාරණා විතන්න මිනිස්සුනි අපි සියලු දෙනා මැරෙනවා මැරෙන කොහෙ ඉපදෙනවද කියලා අපි හරියටම දන්නේ නැහැ අපිට කියන්නත් බෑ. ඒ නිසා පින් සිද්ධ වෙයි මෙරට තවත් අපරාධ ගොන්නක් ඇති කරන්න එපා. මේ ලෝකේ මිනිස්සු හැමෝටම ජීවත් වෙන අයිතියක් තියෙනවා. ඒ ජීවත් වෙන අයිතිය මෙරට තුල තහවුරු විය යුතුයි. ආගමක් නිවැරදි ඇදීම අයිතියක් මිනිසුන්ට තියෙනවා. ආගම නිවැරදි ඇදීම අයිතිය අපි ලබා දිය යුතුයි. ඕනම සංස්කෘතියකට ජීවත් වෙන අයිතියක් කරන අන්නේ සංස්කෘතිරණු ජීවත් වෙන අයිතිය අපි ලබා දිය යුතුයි. එවැනි ජන ව්‍යූහයක් නිර්මාණය කරන්න මෙරටේ බැරි වෙලා තියෙනවා. මේ අවුරුදු 70ක් ගතලා නිදහස ලබන. ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්න නිසා අපරාධ වළක්වන්න ගේන්න ඕනේ එල්ලුම් ගහන වෙයි. අපරාධ වළක්වන්න ගේන්න ඕනේ සැබෑ සිංහල රජෙක් සැබෑ බෞද්ධ රජෙක් සැබෑ මානවවාදී රජෙක් කියන කාරණාව අපි මතක් කරන නිසා ඔකට මම දැඩි විරුද්ධයි. හැබැයි එල්ලුම් ගහ ගෙනාවොත් මම ප්‍රකාශ දෙනවා මම කෙසේ හෝ මං වගේ එකෙක් රජ කරනවමයි. මං වගේ එකෙක් මං වගේ හිතන පතන එකෙක් රජ කරනවමයි. රජ කරවලා තීන්දු තීරණයක් ගන්න වෙනවා. හොරකම් මරකම් ජඩකම් පාහරකම් කරපු දේශපාලඥයෝ 225 ගැන වසර 30ක් ආපස්සට හොයලා උන්ට එසැනින් දඬුවම් දෙන්න පුළුවන් නීතියක් අනිවාර්යම ගේනවා. ඔය දේ ක්‍රියාත්මක කරොත් මම කැමති එක දෙයක් මේක කියන්න ඕන. හමුදා එක සෙබලෙක් හරි ඔය හරහා එල්ලුවොත් එල්ලන්න තීන්දුවක් ගත්තොත් ඊට කලින් මාව එල්ලන්න කියන්න. මං අනුරුද්ධ සිල්වා මං 13 මඩවල කඩවිදි මඩවල මම ජීවත් වෙන්නේ. මේ අපේ හමුදා විරුව මරනවා නම් එහරා මම කැමති එක හමුදා සෙබලෙක් වෙනුවෙන් මිය දෙන්න පළවෙනියට අනිවාර්යයෙන්ම. ජනාධිපති නෙමෙයි මොකා නෙමෙයි මම ඉල්ලීමක් කරනවා. ගෞරවනීය මේ රටේ හැම මිනිස්සෙකම ඉල්ලීමක් කරනවා මාව මුලින් ඝාතනය කරන්න එල්ල නමරනවා නම් ඒකයි අනිවාර්යෙන් කළ යුත්තේ. ඒ නිසා බෞද්ධ රටක නොවිය යුතු ගොඩක් දේවල් සිදු වුණා. බෞද්ධක සෙන්නියඩ වෙන්නේ පව් කරන්න කැමති නැති නිසා. නමුත් තවත් ඉදිරියට මෙවැනි අපරාධ මේ රටේ සිදු වෙන්න දෙනවා නම් දේශපාලන ව්‍යුහය තුළ මුන්න පන්නා දමන කරන්න පුළුවන් මොකක්ද? සියලු දේ කරනවා. මම බය නැහැ කාටවත් සියලු දේ කරනවා.